ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, හිතෝපදේශ පොතේ 15 පරිච්ඡේදයේ 26 වගන්තියෙන් සම්විධානන් වහන්සේ අපිට මතක් කර දෙනවා, පිවිතුරු සිත් ඇති අයගේ වචන එතුමන්ට ප්‍රියජනකයි කියලා. ඒ කියන්නේ සම්විධානන් වහන්සේට ප්‍රීතියක්. පිවිතුරු සිත් ඇති අයගේ වචන එතුමන්ට ප්‍රීතියකි. කොහොමද කෙනෙක්ගේ ජීවිතයේ වචන පිවිතුරු වෙන්නේ? වචන පිවිතුරු වෙන්නේ කෙනාගේ සිතවිලි ආකල්ප පිවිතුරු වෙද්දී. එතකොට ඒ සිතවිලි ආකල්ප කෙනෙකුගේ අපවිත්‍ර වෙන්නේ කොහොමද? අපවිත්‍ර වෙන්නේ ප්‍රධානම වශයෙන් ඉසිකෝ මාන්‍ය, ඒ කියන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මාන්‍ය, වෛරය, මෙන්න මේ දේවල් වලින් අපේ සිතවිලි අපිරිසිදු වෙනවා. එයින් හුඟක් අයට සෙතක් සැලසෙන්නේ, විපතක් සැලසෙන්නේ. මම නිතරම කියන දෙයක් තමයි, ඉංග්‍රීසි ලස්සන කියවමක් තියෙනවා, kind words do not warn rewards but they never go unrewarded. කරුණාවන්ත වචන වලට තෑගි අවශ්‍ය නැහැ, නමුත් ඒව තෑගි නොලබන්නෙත් නැහැ. එනිසා අපි ගොඩක්තරට උත්සාහ කරමු අපේ මුවින් පිට වෙන්නේ අපේ සිත ඇතුලේ තියෙන දෙයයි. අපේ සිත ඇතුලේ කරුණාව, දයාව, ආදරය තියෙනවනම් ඒක තමයි වචන වලට පෙරලෙන්නේ. ඒ වගේම අපේ සිත ඇතුලේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව තියෙනවනම් ඒක තමයි වචන වලට පෙරලෙන්නේ. ඉතින් අපි උත්සාහ කරමු අද දවසේදී දැහැමි ලෙස ජීවත් වෙන්න, දැහැමි ලෙස හිතන්න, දැහැමි ලෙස ක්‍රියා කරන්න. ඉතින් මේ දවසේ ඔබ කරන කියන හැම කටයුත්තක්ම සම්විධානන් වහන්සේ සඵලමත් කර දෙන වාසනාවන්ත දවසක්. ජෙසු පිහිටයි.